සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. කිහිප දෙනෙක් Facebook එකේදී මගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා, කොහොමද ඒ කියන්නේ දිනපතා ට්‍රේඩ් කරනකොට ට්‍රේඩින් සෙටප්ස් එහෙම නැත්නම් ට්‍රේඩින් ට්‍රේඩ් කරන්න හොඳ කොයින් හොයාගන්නේ කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඒක නිසා මම කල්පනා කළා ඒ සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් කරන්න. දැන් මම ගත්තාම ඒ කියන්නේ පුද්ගලිකව මම ගොඩක් ස්පොට් එකේ ට්‍රේඩ් කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ස්පොට් එකේ මම ඩේලි ට්‍රේඩ් කරන්නේ නැහැ. නමුත් මම ස්පොට් එකේ ඉන්වෙස්ටින් කරනවා. ඒ කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කරලා රිස්ක් එක අඩු කොයින්ස් හෝල්ඩ් කරගෙන ඉන්නවා. එතකොට ඩිප්ස් ආපුවාම ඒ වගේම බලලා බයි කරනවා. එහෙම ක්‍රමයක් තමයි මම ගොඩක් වෙලාවට ස්පොට් එකේ කරන්නේ. ඊට අමතරව ස්විංග් ට්‍රේඩ් කියන ඒවා, මොනා හරි හොඳ ස්විංග් ට්‍රේඩ් එකකට ඔපචුනිටි එකක් ආවොත් එතකොට මම කරන්නේ ඒක මාර්ජින් ට්‍රේඩින් කරන්න පුළුවන් එකක් නම් මාර්ජින් ට්‍රේඩින් කරනවා. එහෙමත් නැත්නම් ස්පොට් එකේ එහෙම ස්විංග් ට්‍රේඩ් කරනවා. ඊට අමතරව මම ගොඩක් වෙලාවට කරන්නේ ෆියුචර්ස්. ඒ කියන්නේ ෆියුචර්ස් වල අර දිනපතා මම සාමාන්‍යයෙන් ෆියුචර්ස් ට්‍රේඩින් කරනවා. ඒකට හේතුව ෆියුචර්ස් වල හරියට කරනවා නම් ප්‍රොෆිටබිලිටි එක වැඩි. ඒක නිසා ෆියුචර්ස් ට්‍රේඩින් කරනවා දිනපතාම වගේ. දැන් මම මෙතනදී පැහැදිලි කරන්න අදහස් කරන්නේ මම කොහොමද ඒකට අදාළ මේ අවශ්‍ය කරන කොයින්ස් තෝරගන්නේ කියන එක ගැනයි. දැන් එක එක්කෙනාගේ ස්ට්‍රැටජීස් වෙනස්. ඒ කියන්නේ සමහර කට්ටිය අර වගේ ට්‍රේඩ් කරන්න නැතුව ඉන්වෙස්ට් කරනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය සතියකට විතර සැරයක් ඇවිල්ලා ස්විං ට්‍රේඩ් එකක් කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර කට්ටිය ස්කල්පින් කරනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය කියන්නේ දවස ඇතුලේ ට්‍රේඩ් කිහිපයක් කරගන්න උත්සාහ කරන අය ඉන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා එක එක්කෙනාගේ ටයිම් ෆ්‍රේම් එකත් වෙනස්, ඊට පස්සේ එක එක්කෙනාගේ ස්ට්‍රැටජි එකත් වෙනස්. දැන් මම මේක කියන්නේ අර මගේ ස්ට්‍රැටජි එක ෆලෝ කරන්න කියලා අදහසකින් නෙමෙයි. මේක මම කියන්නේ අර මොකක් හරි තමන්ට සුදුසු ස්ට්‍රැටජි එකක් හදාගන්න මේක උපකාරයක් කරගන්න සමාජලාට අවස්ථාවක් තියෙන නිසා. එතකොට දැන් සාමාන්‍යයෙන් මම කරන්නේ ඉස්සෙල්ලාම දැන් මෙතන ට්‍රේඩින් වියු වල වොච් ලිස්ට් එකේ මගේ සම්පූර්ණයෙන් මේ තියෙන ෆියුචර්ස් වල තියෙන කොයින්ස්, බයිනන්ස් ෆියුචර්ස් වල තියෙන කොයින්ස්. දැන් බයිනන්ස් ෆියුචර්ස් වල ගොඩක් කොයින් තියෙන හින්දා මෙතන කොයින්ස් ගොඩක් තියෙනවා. ඊට පස්සේ දැන් සතියකට සැරයක් විතර, ඒ කියන්නේ සතියකට සඳුදා. දැන් සඳුදානේ සාමාන්‍යයෙන් අලුතෙන් වීක්ලි කැන්ඩල් එකක් ඕපන් වෙන්නේ. එතකොට සඳුදාට ඔය කොයින් ටිකේ සේර ගේම වීක්ලි ලෙවල් එකකින් රිවියු එකක් කරන්න ඕනේ. කියන්නේ කලින් සතිය කොහොමද වීක්ලි කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ මොකක් හරි කොයින් එක. එතකොට ඒක බේරිෂ් විදිහටද ක්ලෝස් වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් බුලිෂ් විදිහටද ක්ලෝස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකක් හරි වීක්ලි චාට් එකේ බුලිෂ් පැටර්න් එකක් තියෙනවද, බේරිෂ් පැටර්න් එකක් තියෙනවද, ඊට පස්සේ වීක්ලි චාට් වල ඩයිවර්ජන්ස් තියෙනවද RSI වල, එහෙම අර වීක්ලි චාට් එක කොයි වගේ විදිහටද වැඩ කරලා තියෙන්නේ කියන එක සතියකට එක සැරයක්වත්, ඒක සඳුදා කරනවා නම් තමයි ගොඩක් හොඳ, සතියකට එක සැරයක්වත් එහෙම හරියට බලන්න ඕනේ. ඊට පස්සේ අපි එතනදී තව විශේෂ දෙයක් බලන්න ඕනේ, ඔය ප්‍රධාන මූවිං ඇවරේජ්. ඒ කියන්නේ වීක්ලි ලෙවල් එකෙන් වැදගත් වෙන මූවිං ඇවරේජ් කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. අපි හිතමු දැන් 13 21 55 වගේ වීක්ලි චාට් එකට ගොඩක් ඉම්පෝර්ටන්ට් මූවිං ඇවරේජ් තියෙනවා නම් එහෙම ඒවට ප්‍රයිස් ඇක්ෂන් එක කොහොමද රියැක්ට් කරලා තියෙන්නේ කියන එක ගැන අපි විශේෂ අවධානයකින් බලන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටේට බිට්කොයින් චාට් එක ගත්තාම බිට්කොයින් චාට් එක අපිට පේනවා දැන් වීක්ලි 21 වීක්ලි මූවිං ඇවරේජ් එක කිට්ටුවෙන් තමයි මේ සපෝට් එකක් හම්බෙලා තියෙන්නේ. දැන් ඇත්තටම මේ බුල් රන් එක උඩට තව යන්න නම් මෙතන මේ 21 එක අනිවාර්යෙන් හෝල්ඩ් කරන්න වෙනවා. දැන් බුල් රන් එක පටන් ගත්තට පස්සේ ඔය පළවෙනි පාරට තමයි ඊයේ මෙතන 21 එකට බිට්කොයින් වැටිලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ එතනින් අප් වෙලා තියෙනවා. දැන් මේකේ 20SMA එක දාගෙන බලමු. එතකොට 20SMA එකත් දැන් හෝල් කරගෙන ඉන්නේ. ඒක නිසා අපි එහෙම, ඒ කියන්නේ වීක්ලි චාට් එකේ කොයි විදිහටද මූවිං ඇවරේජ් වලට රියැක්ට් කරලා තියෙන්නේ, ඊට පස්සේ RSI වල හැසිරීම කොහොමද වගේව අපි ඉස්සෙල්ලාම සතියකට එක වතාවක්වත් හරියට බලාගෙන යන්න ඕනේ.
දැන් අපිට පේනවා RSI එකත් Bitcoin chart එකේ පොඩ්ඩක් bearish ගතියක් තියෙනවා. දැන් සමහරලාට මේක 50 දැනට RSI එක තියෙන්නේ 56.5 එක මට්ටමේ. එතකොට ඔක 50 වලින් වගේ සමහරලාවට support එකක් හම්බෙලා එතනින් bounce වෙන ඊට ගඩක් තියෙනවා. දැන් එහෙම වෙන්න ඕනේ මේ bull run එක උඩට යන්න නම් බැරි වෙලාවත් 50 එකෙන් යටට RSI එක ගියොත් එහෙම ඊට පස්සේ 21 weekly එකත් break වුණොත් එතකොට අපිට මේ bear trend එකත් තව ටික කාලයක් යටට යන්න ඉඩක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට අපි එහෙම කරන්නේ දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ weekly chart එක ඉස්සෙල්ලාම සතියකට සැරයක් විතර හොඳට review කරලා ඒක bearishද bullishද කියලා අතිග්‍රහණය කරගන්න එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒක note එකක් දාගන්න ඕන නම් මේකෙම. දැන් මෙතන ඒකට අවශ්‍ය කරන tools ගොඩක් තියෙනවා. එතකොට අපිට chart එකෙන් chart එකට මේක අර ටිකක් වෙලා යන ක්‍රම වැඩක්. නමුත් අපි ඒක කරන්න ඕනේ. කියන්නේ සාර්ථකව trade කරන්න නම් අපිට මහන්සි වෙන්න වෙනවා. දැන් ඔය signal group follow කරනවා වගේ නෙමෙයි. කියන්නේ තමන් සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් එහෙම මොකක් හරි ටිකක් මහන්සි වෙලා දෙයක් කරන්න ඕනේ. නැත්තම් අපිට සාර්ථක වෙන්න අමාරුයි. ඊට පස්සේ ඒක සත් ඒ weekly chart එකේ කොහොමද තත්ත්වය කියලා අපි note එකක් දාගෙන ඊට පස්සේ අපිට පුළුවන් weekly chart එකේ important levels mark කරගන්න. දැන් weekly chart එකේ කොහොමද important resistance කොහොමද weekly chart එකේ important support level වගේ තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්. එතකොට එහෙන් බලලා අපි ඉස්සෙල්ලා තීරණය කරගන්නවා weekly chart එකේ condition එක මොකක්ද කියලා. ඊට පස්සේ අපි කරන්නේ daily chart එකට එන එක. දැන් daily chart එක කියන එක මම මේ coin වල දිනපතා check කරනවා. ඒ කියන්නේ මේකත් කලින් දවසේ daily එක කොහොමද close වෙලා තියෙන්නේ කියලා අපිට බලාගෙන යන්න පුළුවන්. දැන් එතනදිත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට crypto market එකටම bitcoin effect එන හින්දා ඉස්සෙල්ලාම bitcoin වලින් පටන් ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපිට bitcoin වල දිශාව අපිට හරියට තීරණය කරගත්තොත් අනිත් coin ගැනත් අදහසක් ගන්න ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඒ coin trade කරන්න පහසුයි. එතකොට අපි ඊළඟට කරන්නේ මම ඊළඟට කරන්නේ අපි කියන්නේ ඔයාලටත් අවශ්‍ය නම් කරන්න පුළුවන් මම සාමාන්‍යයෙන් කරන්නේ දිනපතා daily chart එක check කරනවා මේ coin share game. එතකොට දැන් මේකේ bitcoin ගත්තාම අපිට පේනවා ලොකු bearish candle එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේකට අපි volume එක දාගෙන බැලුවොත් එහෙම. එතකොට ලොකු ඒ කියන්නේ selling pressure එකකුත් තියෙනවා කියලා අපිට පේනවා මේ ලොකු volume candle එක හින්දා රතු පාට. එහෙම අපිට දැන් daily chart එකේ ඊට පස්සේ අපිට බලන්න පුළුවන් condition එක කොයි වගේද කියන එක අපිට තීරණය කරගන්න පුළුවන් මොනවා හරි ප්‍රධාන moving average break කියලා තියෙනවද. දැන් අපිට පේනවා මෙතන 55 එක break කියලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් දැන් 55 එකෙන් උඩට ආයසරයක් ආවේ නැත්නම් උඩ close උනේ නැත්නම් මේක තව යටට වහින්න ඉඩකඩක් තියෙනවා. දැන් මෙතන 200 එක තියෙනවා. එතකොට බැස්සොත් 200 එකෙන් අපිට support එකක් හම්බෙයි කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා අපි weekly level එකෙන් mark කරගත්ත මේ support zone එකයි මෙතන 200 එකයි එකට confluence වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ හරිය තව consolidate වුණොත් එතකොට මේක උඩට එනවා. එතකොට මේ area එක strong support එකක් හැටියට වැඩ කරනවා කියන එක අපිට තීරණය කරගන්න පුළුවන්. දැන් එහෙම තීරණය කරගෙන එතකොට daily chart එකේ condition එක මොකක්ද RSI වලට මොනවද වෙලා තියෙන්නේ වයි කෝව sold වෙලාද overbought වෙලාද එහෙම නැත්නම් ඒ කියන්නේ selling pressure එකක් වැඩි වෙන පැත්තට ගිහිල්ලාද එහෙම සීරම check කරලා බලලා අපි daily chart එක ගැන අදහසක් ගන්න ඕනේ. ඒක කරන්න ඕනේ දිනපතා. ඊට පස්සේ දැන් මෙතනදී අපි හිතමු daily chart එකයි weekly chart එකයි දෙකම අපි හිතමු විශේෂයෙන් weekly chart එක කියන එක අපි හිතමු bullish කියලා අපිට අඳුර ගන්න පුළුවන් වුණා කියලා. එතකොට අපි කරන්නේ ඊට අඩු ටයිම් ෆ්‍රේම් වලට ඇවිල්ලා අර බුලිෂ් පැත්තට එන්ට්‍රීස් ගන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ අපි කොයිම වෙලාවකවත් ට්‍රේඩ් එකට එරෙහිව ට්‍රේඩ් කරන්න උත්සාහ කරන හොඳ නැහැ. ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් විතරක්. ඒ කියන්නේ තියෙනවා නම් කලකට කමක් නැහැ. නමුත් එහෙම එක්ස්පීරියන්ස් තිබ්බත් අර ට්‍රෙන්ඩ් එකත් එක්ක යන එක. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක බුලිෂ් නම් අපිත් බුලිෂ් පැත්තරම ට්‍රේඩ් කරන එක තමා අපිට පහසුවෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ලොස් එක අඩු කරගන්න පුළුවන් එහෙම ට්‍රේඩ් කරනකොට. ඊට පස්සේ අර විදිහට ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව එහෙම නැත්නම් අපි ඒකට කියනවා කවුන්ටර් ට්‍රේඩින් කරනවා කියලා. එහෙම කවුන්ටර් ට්‍රේඩ් කරනකොට ලොස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ස්ටොප් ලොස් වගේ ඒවා හිට වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. දැන්
මෙහෙම දැන් ඩේලික අද ලෝස් නොත් මේ හැම කැඩල් එකක් ඇටට මේ සපෝට් එකෙන් බවන්සලා එතකොට අපිට දැන් මෙතන 55 එකටත් උඩින් අපි හිතමු ඩේලික ලෝස් වුණා කියලාද දවසේ. එතකොට අපිට මේ චාට් එක බුලිෂ් පැත්තට කියන්නේ ලෝන් එන්ට්‍රීස් ගන්න ට්‍රයි කරන්න පුළුවන්. එහෙම නැතුව දැන් මේ තියෙන පොයින්ට් එකේදී අපි ලෝන් එන්ට්‍රි එකකට යන්නේ නැහැ. ඒකට හේතුව අපි දන්නවා දැන් මේ 55 එකෙන් මේකට රෙසිස්ටන්ස් එකක් හම්බ වෙනවා. එතකොට අපිට දැන් බුලිෂ් පැත්තට අපි ට්‍රේඩ් ගන්නවා නම් අපි ටිකක් ඉන්න ඕනේ යටට. මේක බැහැලා යට ලෙවල් එකක මොකක් හරි බුලිෂ් පැටර්න් එකක් හැදෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් අපි හිතමු අද දවසේ ගිවිලා ඉවර වෙනකොට මේ 55 එක උඩින් වගේ මේ ඩේලි කැන්ඩල් එක ක්ලෝස් වුණොත් එහෙම. ඒතකොට මේක හැම එකක් හැටියටත් තියෙනවා. එහෙම වුණාම අපි දන්නවා අපිට පුළුවන් ලොง ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න කියලා. ඊට පස්සේ අපි ඩේලි චාර්ට් වල බලන්න ඕනේ අපිට පේන ප්‍රධාන මොනවා හරි පැටර්න්ස් තියෙනවද, ඊට පස්සේ මොනවා හරි ප්‍රධාන ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් වෙලා තියෙනවද, ප්‍රධාන සපෝට් ලෙවල් රෙසිස්ටන්ස් ලෙවල් බ්‍රේක් වෙලා තියෙනවද වගේම බලාගෙන අපිට පුළුවන් එතකොට ඒව සම්බන්ධිනුත් පොඩි නෝට් එකක් එක්කෝ ඔයාගේ ට්‍රේඩින් හැමදාම දැන් ට්‍රේඩ් කරන්න පොතක් පාවිච්චි කරනවා නම් ඒකේ නෝට්ස් ලියා ගන්න. එතකොට අපිට පුළුවන් එහෙම බිට්කොයින් සම්බන්ධයෙන් නම් මේකයි වීක්ලි චාර්ට් එක බේරිෂ්, ඒකේ මෙහෙම ගැටලු තියෙනවා, ඊට පස්සේ ඩේලි චාර්ට් එකේ මෙන්න මෙහෙම ලක්ෂණ ටික තියෙන්නේ කියලා අපිට ටග් ගාලා පොඩි නෝට් එකක් දාගත්තා. ඒක ඕන නම් අපිට වෙන මොනා හරි දැන් ඔන්ලයින් ප්ලට්ෆෝම් එකක්වත් කරන්න පුළුවන්, එක්කෝ Google Docs වල හරි එහෙම නැත්නම් නෝට්ස් ගන්න මොනා හරි එකක් ඔයා පාවිච්චි කරනවා නම් එතකොට එහෙම තැනක අපිට කම්පියුටරේම ඕන නම් පුළුවන් ඒ වැඩ ටිකත් කරගන්න. එහෙම නැත්නම් ට්‍රේඩින් view වලම අපිට නෝට්ස් දාගන්න පුළුවන් එක එක කොයින් එකට අපිට අවශ්‍ය විදිහට. ඊට පස්සේ එහෙම කොයින් ටික බලාගෙන යනවා ඩේලි. ඩේලි බලාගෙන ගිහිල්ලා ඩේලි එකේ අපිට එතකොට අඳුර ගන්න පුළුවන් ගොඩක් දැන් අද දවසේ කොයි කොයි කොයින් වලද මට ට්‍රේඩ් කරන්න අවස්ථාවක් තියෙන්නේ කියලා. දැන් එහෙම අපි හිතමු මොකක් හරි කොයින් එකක් 200 එකට කිට්ටුවට ඇවිල්ලා ඒකෙන් බවුන්ස් වෙන්න වගේ අවස්ථාවක් තියෙනවනම් ඊට පස්සේ එහෙම නැත්තම් අපි හිතමු මොකක් හරි හොඳ ස්ට්‍රෝං සපෝට් එක තියෙනවා නම් ඩේලි එක. එතකොට අපිට තීරණය කරගන්න පුළුවන් අපි මේ බලාගෙන යන කොයින්ස් වල අපිට අර ෆිල්ටර් කරගන්න පුළුවන්. දැන් මෙතන කොයින් ගොඩාක් තියෙන හින්දා අපි ඔය සේරම ට්‍රේඩ් කරන්න යන්නේ කවදාවත් එක් කරන්න බෑ. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ කොයින් කිහිපයක් තෝරගන්න. එතනින් ගොඩාක් සුදුසුම කොයින් කිහිපයක් එතකොට අපි හොයා ගන්නවා ට්‍රේඩ් කරන්න. එතනදිත් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි දැන් අපි හිතමු සම්පූර්ණයෙන්ම ලෝං පොසිෂන් ඕපන් කරන්න විතරක් ට්‍රේඩ් හොයන්න නැතුව අපිට පුළුවන් ෂෝට් පොසිෂන් ඕපන් කරගන්නත් කොයින් හොයන්න. එතකොට අපිට ඒක හෙජ් එකක් වගේ වෙනවා. ඒ කියන්නේ එකක් බැරි වෙලාවත් අපි හිතපු පැත්තට ගියේ නැත්නම් මාකට් එක අපි හිතපු පැත්තට ගියේ නැත්නම් එතකොට අර අපි අනිත් පැත්තට පාවිච්චි කරපෙකින් අපිට ප්‍රොෆිට් එන්න පුළුවන්. ඒක නිසා මේ දෙපැත්තරම සුදුසු වෙන විදිහට අපි සෙටප්ස් තෝරගන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ හැම බලලා ඊට පස්සේ පුළුවන් අපිට දැන් ප්‍රධානම දේ තමයි 4 hour සහ 1 hour වගේ chart වලට යන එක. දැන් උදාහරණයක් හැටියට අපි 4 hour chart එකට ගියොත් එතකොට මේ හැම coin එකකම අපි යොක කරනවා. දැන් අපි මේකේ බලමු. එතකොට මේ තියෙන 4 hour chart එක. දැන් 4 hour chart එක අපිට පේනවා දැන් මේ ආවේ වල ගොඩක් bullish විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි බලනවා දැන් ඩේලි එකේ 4 hour එකේ ඩේලි එකේ කරුණු මාක් කරගෙන ඊට පස්සේ අපි 4 hour එකට ඇවිල්ලා 4 hour සහ 1 hour chart වල තමයි අපිට ගොඩක් ඒ කියන්නේ ට්‍රේඩ් කරන්න පුළුවන් පැටර්න්ස් අඳුර ගන්න අවස්ථාවක් තියෙන්නේ. දැන් අපිට මේක මම ඊයේ දාපු එකක්. මේක දැන් rounded bottom pattern එකක්. ඒකට මේක ගොඩක් bullish එකක්. දැන් Bitcoin එක මේක යටට drop වුණාට මෙතන මේ curve එක hold කරලා තියෙනවා ගන්නට. එතකොට මේ ගැන අවධානයෙන් ඉඳලා කවුරු හරි ට්‍රේඩ් කරා නම් එතකොට යාට හොඳ profit එකක් දැන් market එක drop වුණත් යාට ගන්න අවස්ථාවක් තිබ්බා. එතකොට අපි එහෙම දැන් පැය 4 chart එකේ සහ පැයේ chart එකේ අපිට පුළුවන් හොඳට පේන patterns mark කරගන්න සේරම. අපි උඩින් ඉඳන් බලාගෙන යක්. දැන් පැය 4 chart එක දාගමු. එතකොට අපිට පැය 4 දැන් මේකේ අපිට පේනවා moving average break කියලා තියෙනේ. නමුත් 200 එක hold කරගෙන ඉන්නවා තවම. එතකොට අපි එහෙම ඒවත් බලන්න ඕනේ. කියන්නේ පැය 4 වගේ එකෙත් අපි බලන්න ඕනේ කොහොමද chart එක bullish ද bearish ද කියන එක.
චාට් මාක් එකෙන් පැටන් මාක් කරනකොට අපිට ඔය අනිත් ඒ වගේ බාධාක් එන්නේ නැති වෙන්නේ ඒව අපිට අයින් කරන්න පුළුවන්. දැන් අපිට පේනවා මේක බලාගෙන යනකොට මෙතන ප්‍රධාන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා තියෙනවා. එතකොට අපිට මේකෙන් උඩ ආයසරයක් ක්ලෝස් වෙනකන් ලෝන් එන්ට්‍රි එකකට අපි අවස්ථා කියන්නේ ඔපචුනිටීස් හොයන්න හොඳ නැහැ, එන්ට්‍රිස් හොයන්න හොඳ නැහැ. දැන් ඊට පස්සේ අපි අදහස අපි තියාගෙන ඉන්න ඕනේ, බැරි වෙලාවත් මේක උඩට ගිහිල්ලා මේකෙන් රිජෙක්ට් වුණොත් ඔහොම වැටෙන්න පුළුවන්. එතකොට වැටුනහම දැන් මෙතන තියෙන මේ ලෝ එකට වඩා යටට වැටුණොත් ඊට පස්සේ ඔක කොහොම දිගට යටට වැටෙන්න පුළුවන්. ඊට පස්සේ බැරි වෙලාවත් මෙතන ලෝ එක බ්‍රේක් වෙන්නේ නැතුව මෙතන රිජෙක්ට් වෙලා ඔහොම ආවොත් ඇවිල්ලා ඔහොම බවුන්ස් වුණොත් මෙතන හදාන්න ඉඩ තියෙනවා W pattern එකක් කොහොම. එතකොට අපි දැන් මේ තියෙන තැන අපිට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න අවස්ථාවක් නෙමෙයි කියලා අපි එතකොට තීරණය කරගන්න ඕනේ. 1 inch වල දැන් අපි ඉන්නේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න අවස්ථාවක් නෙමෙයි. එතකොට අපිට මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තාම ඕක බ්‍රේක් වෙනකන්. දැන් ඕකත් බ්‍රේක් වෙලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක නුත් උඩ ක්ලෝස් වුණොත් එතකොට මේකේ අපිට කන්ෆ්ලුවන්සස් වැඩි. එතකොට අපිට දැන් මෙහෙම බ්‍රේක් වෙලා උඩට ගිහිල්ලා ඔහම W එකක් වගේ මේ හරියදී හැදුවොත් එතකොට අපිට හොඳට මෙතන 1 inch වල ට්‍රේඩ් එකට එන්ටර් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන ගිහිල්ලා උඩට ගිහිල්ලා මෙතනින් රිජෙක්ට් වුණොත් අපිට එතනින් පුළුවන් ෂෝට් ට්‍රේඩ් එකක් දාන්න. එතකොට අපි බලන්න ඕනේ 4 hour chart එකේට අනුව මොනවා හරි ප්‍රධාන පැටර්න්ස් තියෙනවද, ඊට පස්සේ ඒ වගේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් වෙලා තියෙනවද, සපෝට් බ්‍රේක් වෙලා තියෙනවද වගේ දේවල් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙන් බලලා අපි තීරණය කරගන්න ඕන, හරි දැන් මේට කොයින් එක තියෙන්නේ අපිට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන් තැනක. එක්කෝ මේක තියෙන ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන් තැනක නෙමෙයි කියලා අපි එහෙම ඒ දේවල් තීරණය කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපිට ඒක නිසා 4 hour chart එක සහ 1 hour chart එක කියන දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන pattern අඳුරගන්න. ඊට පස්සේ support level mark කරලා ඕනනම් අපිට ඒ වගේ අපේ buy order සරි sell order සරි දාලා තියාගන්න පුළුවන්. දැන් මේක උඩට ගිහිල්ලා මෙතෙන්ට අපහු වැටුණොත් අපිට මේක ගන්න පුළුවන් අලුත් entry එකක් ඇටියට. එතකොට අපි හැම වෙලේම trade එක plan කරනකොට අපි උත්සාහ කරන්න ඕනේ මොකන්ද invalidation point එක, එහෙම නැත්නම් අපි stop loss එක කොහෙද තියෙන්නේ කියන එක තීරණය කරගන්න. එතකොට අපි මෙතනදී දැන් මේක අපහු යටට ඇවිල්ලා දැන් අපිට entry දෙකක් තියෙනවා long position එකකට නම්. එකක් මේකෙන් උඩ close වුණොත් අපි enter වෙනවා. එහෙම නැත්නම් මෙතෙන්ට ඇවිල්ලා bounce වුණොත් අපි enter වෙනවා. එතකොට දැන් මෙහෙම bounce වුණොත් අපි enter වෙන්න වුණාම අපි දැනගන්න ඕනේ මෙතෙන්ට යටින් අපි stop loss එක අනිවාර්යෙන් දාගන්නවා. එතකොට hit වුණොත් අපි දන්නවා අපේ trade එක fail වුණා. නමුත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට ඕන නම් මේ යට ලෙවල් එකදී ආයෙ එන්ටර් වෙන්න පුළුවන්. එහෙම අපි කොයින්ස් වල අපිට අර ට්‍රේඩ් කරන්න පුළුවන්, දැන් ට්‍රේඩ් කරන්න පුළුවන් කොයින් මොනවාද කියන එක ගැන අපි තීරණය කරගෙන යනවා. එහෙම ට්‍රේඩ් කොයින් සීර ගේම අපිට ওই විදිහට මාක් කරගෙන ගිය හැකි පැය 4 chart එකේ. දැන් ඔය ටිකේ කියන්නේ ඩේලි චාට් එක ඊට පස්සේ 4 hour චාට් එකේ වගේ අපි ඒවා මාක් කරගන්න එක දවසේ උදේ පාන්දර මේ කියන්නේ දැන් 5:30 වගේ නේ සාමාන්‍යයෙන් ඩේලි එක ක්ලෝස් වෙන්නේ. එතකොට ඒ වෙලාවට අපිට කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අපිට ගොඩක් සාර්ථකව ට්‍රේඩ් සෙටප් එතකොට කල් නැතුවම අඳුර ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපි දැන් අපි හිතමු අපිට පැය 4 චාට් එකේ සහ පැය චාට් එකේ වගේ ඒවා මාක් කරගෙන ඊට පස්සේ අපිට ඉක්මනට එන්ට්‍රි ගන්න අවශ්‍ය නම් මොකක් හරි කොයින් එකක. එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි 15 මිනිත් වගේ chart එකට යන එක. දැන් 15 මිනිත් වගේ chart එක කියන්නේ ගොඩක් reliable නැහැ. නමුත් අපිට ඒකෙන් අර අපේ entries ගන්න ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි chart එකක් හරියට break වෙලා තියෙනවද, ඒක retest වෙලා තියෙනවද වගේ දේවල් අපිට බලාගන්න අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේකේ දැන් මේ කුසාමා කොයින් එක දැන් මේකේ පැය 4 chart එක දාගෙන බැලුවොත් පැය 4 දාගෙන බැලුවොත් අපිට පේනවා මෙතන අපිට එන්ට්‍රි එකක් නැහැ. දැන් පැය 4 chart එකේ පැය 4 chart එකේට අපිට ආයේ එන්ටර් වෙනවා නම් එන්ටර් වෙන්න වෙන්නේ මේක ඔය වගේ මෙතන දැන් ඔය වගේ zone එකට ඩම්පුනොත් විතරයි. දැන් ගොඩක් අය මෙහෙම
ග්‍රීන් කැනල් එකක් උඩට යනකොට ඔකට එක පාට පනින්න ඉඩ ගඩක් තියෙනවා. නමුත් එහෙම පැනලා තමයි ට්‍රේඩ් කියන්නේ ලොස් කරගන්නේ ගොඩක් වෙලාවට. ඒක නිසා දැන් පැය 4 චාට් එක බලපුවාම පැය 4 චාට් එකේ අපිට පේනවා මෙහි කොහෙවත් එන්ට්‍රි නැහැ. එන්ට්‍රි එකක් තියෙන නම් මෙහෙම මොකක් හරි සපෝට් එකක් තියෙන්න ඕනේ ලොง ට්‍රේඩ් එකකට නම්. එතකොට දැන් මෙතන තියෙන්නේ මේක පැහැදිලිවම ඔහොම රෙසිස්ටන්ස් එකක් ඔය ලෙවල් එක. දරෝක බ්‍රේක් කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් උඩට ගිහිල්ලා උඩ තිබ්බ ලික්විඩිටි අරගෙන එක්කෝ මෙතන ෂෝට් කරා නම් මේ ලෙවල් එකේදී එයාලගේ ස්ටොප් ලොස් හිට වෙලා දැන් මේ යටට පොඩ්ඩක් බැහැගෙන ඉන්නේ. එතකොට අපි දන්නවා දැන් පැය 4 චාට් එකේදී අපිට මේකේ එන්ට්‍රි එකක් ගන්න බැහැ. එන්ට්‍රි එකක් ගන්න ඕන නම් අපිට වෙනවා මෙහෙම මේක බ්‍රේක් කළා උඩ දි රීටෙස්ට් කළා. අය මේක සපෝට් එකක් හැටියට වැඩ කරගුවාම තමයි අපිට එන්ට්‍රි එකක් ගන්න වෙන්නේ ලොง ට්‍රේඩ් එකකට. එතකොට එහෙම වුණාම අපිට පුළුවන් ඊට වැඩි පොඩි ටයිම් ෆ්‍රේම් වලට එක්කෝ 1 hour වලට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ 4 hour වලට වගේ ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් නෑ sorry මේ 15 minute වලට වගේ ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට අපිට පේනවා මෙතන දැන් අපිට අර 4 hour එකේ පෙනිච්ච නැති සපෝට් එකක් අපිට මෙතන පේනවා. දැන් ඔහම සෝන් එකක් මාක් කරගත්තාම අපිට පේනවා ඔක සපෝට් සෝන් එකක් හැටියට වැඩ කරන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් මේවට ෆිබොනාචි අපි අර කලින් කතා කරපු විදිහට ෆිබොනාචි ටූල්ස් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔහම ගහපුවාම අපිට පේනවා පොයින්ට් 382 එක මෙතන අපි මාක් කරගත්ත මේ සපෝට් සෝන් එකත් එක්ක කන්ෆ්ලුවන්ස්. ඔහම එතකොට අපිට පුළුවන් දැන් අපි රිස්ක් එකක් අරගෙන දැන් මෙහෙම පොඩි ටයිම් ෆ්‍රේම් වලදී එන්ටර් වෙන එකේ රිස්ක් එක වැඩි. එතකොට දැන් අපිට රිස්ක් එකක් අරගෙන මෙතන මේ ලෙවල් එකට බැරි වෙලාවත් මේක ඩ්‍රොප් වුණොත් අපිට පුළුවන් එන්ටර් වෙන්න. අනික එහෙම එන්ටර් වෙනකොට දැන් කොහොමද ට්‍රේඩින් වල මේ රිස්ක් එකයි රිවෝඩ් එකයි මැනේජ් කරගන්න එකනේ තියෙන්නේ. දැන් මෙතන සමහර ගොඩක් අවස්ථාවල මාකට් එක අපි කියන ෆ්‍රන්ට් රනින් කියලා. කියන්නේ මෙතන මේ ලෙවල් එකේ බයි ඕඩර්ස් දාලා තියෙනවා කියලා දන්න කට්ටිය මොකද කරන්නේ? මෙතෙන්ට එන්න කලින්ම බයි කරනවා එයාලා. මොකද එයාලගේ කෑදරකමට හරි මොකක් හරි එකකට සපෝට් එකකට එනකන් ඉන්නේ නැහැ. ඊට කලින් බයි කරන්න පටන් ගන්නවා. එතකොට මේක මෙත ටිකක් උඩින් අප් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපිත් කරන්න ඕනේ එහෙමනම් මේකට එන්නත් ඉඩ තියෙනවා. නමුත් රිස්ක් එකක් අරගෙන චුට්ටක් උඩින් වගේ එහෙනම් එන්ට වෙන්න ඕනේ. එතකොට ඔය විදිහට අපිට අර 15 මිනිත් චාට් කියන ඒවා එහෙම නැත්නම් 30 මිනිත් එක වුණත් කමන්නේ ඒක අපිට යූස් කරන්න පුළුවන් අපේ يعني ඉක්මනට එන්ට්‍රීස් හොයා ගන්න අවශ්‍ය නැහැ. අපි එතකොට කරන්නේ අර වීක්ලි එකේ ඉඳන් බලාගෙන ඇවිල්ලා ඉස්සෙල්ලා අපි ඔහොම දැන් ප්‍රධාන කොයින් කීපයක් දැන් අප් වෙන හැම කොයින් එකක්ම හරි ඩම්ප් වෙන හැම කොයින් එකක්ම හරි අපි ට්‍රේඩ් කරන්න යන්නේ. අපිට ගොඩක් සුදුසු ඒ කියන්නේ ට්‍රේඩ් කරන්න ගොඩක් වැඩිපුර possibility එකක් පේන coins කිහිපයක් තෝරගෙන අපි හිතමු 5ක් 6ක් විතර කියලා. අපිට ඒකත් filter කරගන්න පුළුවන් ඉස්සෙල්ලා 10ක් තෝරගෙන ඊට පස්සේ ඒ ටික තව බලනවා 15 minute වලට වගේ ගිහිල්ලා කොහොමද අපිට entries ගන්න පුළුවන් වෙන්නේ කියලා ඒකිනුත් අපි 5ක් විතර තෝරගෙන ඊට පස්සේ දැන් futures වගේ කරනවා නම් ඒකත් අඩු කරලා තව 1ක් 2ක් වගේ තෝරගෙන අපි ඒ trade වලට සුදුසු අවස්ථාවේදී enter වෙන්න ඕනේ. එහෙම එන්ට වෙනකොටත් අපි අර එකපාරට ගොඩක් يعني තියෙන සේරම දාලා එන්ට වෙන්නේ. අපි කරන්නේ අපි කතා කරලා තියෙන විදිහට ලැඩර් බයි කරනවා. ඒ කියන්නේ අපි එක්කෝ අපි එන්ට්‍රි පොයින්ට් 3ක් විතර හදා ගන්නවා. ඒකත් ළඟ ළඟට මේ ටිකක් ඈතින් ඈත. ඊට පස්සේ අපි ට්‍රේඩ් එකට එන්ට වුණාම අනිවාර්යෙන් ස්ටොප් ලොස් එකක් දා ගන්නවා. කොහොම අර ට්‍රේඩ් කියන ඒවා හරියට ප්ලෑන් කරලා කරොත් එහෙම අවස්ථාවක් තියෙනවා අපිට හරි ට්‍රේඩ් කරන්න. ඒක නිසා ඔය දැන් ෆියුචර්ස් කරනවා නම් ඒ කියන්නේ අනිත් අය මත ගොඩක් ඩිපෙන්ඩන්ට් යන්න එපා. ඒ කියන්නේ ටෙක්නිකල් ඇනලයිසිස් ඉගෙන ගන්න. දැන් අපි මේකේ ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. ඒක නිසා චාට් එක කියන්නේ අනිත් අය මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව මේ චාට් එක කොහොම දවසට එක සැරයක් හරි බලාගෙන යන්න. ඊට පස්සේ වෙලාව තියෙනවා නම් පැය 4න් 4ට වගේ දිගටම බලාගෙන යන්න. ඊට පස්සේ ඊටත් වැඩි වෙලාව තියෙනවා නම් පැයෙන් පැයට සේරම මොනිටර් කරන්න. එතකොට අපිට පුළුවන් වඩාත් ඒ කියන්නේ හොඳ ප්‍රොෆිට් ගන්න පුළුවන් ට්‍රේඩ්ස් අඳුර ගන්න. දැන් අපිට පුළුවන් 15 මිනිත් වලත් චාට් පැටර්න්ස් වගේ අපිට පේනවා නම් එහේ මේවත් අපිට මාක් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි ගොඩක් කට්ටිය ඒ කියන්නේ හරියට ප්‍රොෆිට් ඒ කියන්නේ කරන්නේ නැති වෙන්න එක හේතුව තමයි
එක ඒ කියන්නේ ඔහොම මොකක් හරි එක ක්‍රමයකට හුරු වෙන්නේ නැති එක. ඒ කියන්නේ එයාලා එකින් එකකට පයින්නවා. ඒ කියන්නේ දැන් කවුරු හරි එකක් කියපම අරක හරි ප්‍රොෆිටබල් කියලා එතකොට ඒකට පයින්නවා. දැන් තමන් කර කර හිටපු එක අතාරිනවා. ඊට පස්සේ තව කවුරු හරි තව දැනක එකක් කියපම ඒකට පයින්නවා අරකට හැරලා. එහෙම වුණාම අර එකකින්වත් එයාට හරියට ඒ කියන්නේ සාර්ථකව මේ ප්‍රතිඵලයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු යා දැන් අලුතෙන් මෙන්න ගොඩක් අය කරන්නේ ටෙලිග්‍රෑම් channel තියෙන ඒවා 100ක් විතරක් follow කරගන්නවා. ඊට පස්සේ දැන් ඒ වගේ එකිනෙකට වෙනත් confuse වෙන signal එනවා. සමහරවිට එකකින් bullish කියපුවාම අනිකෙන් bearish කියනවා. ඊට පස්සේ එතකොට එකකින් අරක trade කරන්න කියනවා, තව එකකින් මේක trade කරන්න කියනවා. එතකොට සේරම එකට කවලම් කරගෙන මොකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. එක්කෝ සේරගෙම වැරදි එකක් අහුවෙනවා. දැන් එහෙම නැතුව මොකක් හරි කිහිපයක් තෝරගෙන දැන් මම කියන්නේ මගේ මේ අපේ channel එක follow කරන්නේ ඒකේවා මේ විතරක් කරන්නේ එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. මේ මට කිසිම ගැටලුවක් නැහැ කොහෙන් මේ කොහොම හරි profit ගත්තත්. ඒකට මම කියන්නේ අර 1000ක් විතර ඒ කියන්නේ 100ක් 200ක් එකපාර මෙව්ව කරගෙන follow කරන්න ගත්තාම ඒ වගේ එන signal එකකට එකක් පරස්පර වුණාම ඒවා confuse කරගන්නවා. ඊට පස්සේ දැන් සෑහෙන අවුලකටපත් වෙනවා. දැන් අනිත් දේ තමයි එහෙම කරන්න ගියපහම වෙන දේ. දැන් අපි හිතමු අපි මොකක් හරි අපි අර කලිනුත් කතා කරා ඒ කියන්නේ ස්ට්‍රැටජි එකක් වගේ එකක් ෆලෝ කරනවා නම් ඒකේ අපි දන්නවා 100%ට 50%ක් ඒ කියන්නේ අපි ට්‍රේඩ් 100ක් කරොත් සමහරට 50ක් 60ක් සාර්ථක වෙනවා. නමුත් රිස්ක් රිවෝඩ් එක වැඩි නම් අපේ account එක සමස්තයක් හැටියට වැඩි වෙනවා. දැන් ওই දෙයම තමයි Telegram channel වලත්. අපි හිතමු දැන් කිසිම channel එකක් නැහැ 100%ක්. ඒ කියන්නේ trade 100ක් කරා නම් 100ම සාර්ථකයි. 1000ක් කළා නම් 1000ම සාර්ථක වෙන්නේ channel නැහැ. නමුත් channel තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමස්තයක් හැටියට සාර්ථකයි. දැන් අපි හිතමු අපිට එහෙම මොකක් හරි එකක් හම්බුණා. එතකොට අපි ඒකේ තියෙනවා follow කරගෙන යනවා කියලා. එතකොට අපේ trade කිහිපයක් loss වුණාට අපේ risk reward එක හොඳින් ඉඳ අපේ account එක සමස්තයක් හැටියට build වෙනවා. නමුත් දැන් අපි අර පනින්න ගත්තාම අහට මෙහාට පනින්න ගත්තාම මේකටත් පනිනවා මේකටත් පනිනවා ඒකිනුත් ගන්නවා මේකිනුත් ගන්නවා අපිට සීරගෙම loss වෙන ඒවා වහුනොත් එහෙම අපේ account එක ටික දවසකින් loss වෙනවා. දැන් ඒක නිසා හොඳට කිහිපයක් අරගෙන ඒ වාද්‍යනය කරන්න මේකේ හරි මේක සාර්ථකද මේක මට කරගෙන යන්න පුළුවන් ද එක්කෝ back test කරලා බලන්න ඒ වගේත් කොහොමද එයාලා කතා කරන දේවල් සාර්ථක වෙලා තියෙනවද ඊට පස්සේ ඕනනම් record එකක් තියාගන්න Excel sheet එකකට වගේ මේක සාර්ථක වුණා මේක සාර්ථක වුණා මේක fail වුණා එතකොට අපි දන්නවා මේක අපිට follow කරන්න පුළුවන් එකක් මේක අපිට අතහැරලා දාන්න පුළුවන් එකක් මේ කියලා එහෙම අපි දන්නවා. එතකොට එහෙම නැතුව අර කිසිම දෙයක් ඒ කියන්නේ ට්‍රේඩින් වලදී අපි ගන්න ඩිසිෂන් කිසිම එකක් හරියට plan කරන්නේ නැතුව ට්‍රේඩ් එකට එන්ට වුණත් මොනවා කළත් හරියට plan කරන්නේ නැතුව invest කරත් plan කරන්නේ නැතුව නම් කරන්න එපා. මොකද සල්ලිත් එක්ක වැඩ කරන්නේ. දැන් සමහර මට හම්බුණා දෙතුන් දිනක්ම බැංකු ණය අරගෙන තමයි මේ කෝසුත් කරලා එයාලා කියපු ඒවට දාලා අන්තිමේදී නන්නත්තර වෙලා තියෙනවා. මොකද අර තමන්ම දෙයක් කරන්න නැති හින්දා ඊට පස්සේ අපි දැන් ඉස්සෙල්ලාම මොකක් හරි කොයින් එකක දැන් අපි හිතමු අපේ channel එකෙන් වුණත් එකපාරට ඇවිල්ලා දැන් මේකට මොකක් වෙයිද කියලා අපෙන් අහනවා වෙනුවට ඉස්සෙල්ලා ඔයාලා කරන්න ඔයාලගේ අයිඩියා එක ඉස්සෙල්ලා බලන්න. ඒ කියන්නේ chart එක අරගෙන ඔයාලට හිතෙන්නේ කොහොමද weekly එකේ ඉඳන් යටට අරගෙන බලන්න මෙහෙම මෙහෙම වෙලා තියෙනවා. දැන් moving average වගේ ඒවා දාගෙන අඩුම තරමින් ඒ වගේන් හරි අයිඩියා එකක් ගන්න එක ලොකු අමාරුකමක් නෙවෙයිනේ. දැන් moving average ගැන මම සම්පූර්ණ වීඩියෝ වගේක් කරා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කොහොමද කරන්න කියලා කරා. එතකොට අපිට පුළුවන් එහෙම ඒවා දාගෙන අරගෙන බලන්න. එතකොට අපිට දැන් ට්‍රෙන්ඩ් ලයින් ගහගන්න හැටි සපෝට් රෙසිස්ටන්ස් මාක් කරගන්න හැටි ගැන මම දේවල් කියලා දීලා තියෙනවා. එතකොට ඒ ටික බලලා ඉවර වෙලා YouTube එකේ ඕන තරම් තියෙනවා අපේ channel එක බැලුවේ නැතත් වෙන ඒවා හරි බලලා මේ ඉගෙන ගන්න ඉගෙනගෙන ඉස්සෙල්ලා මොකක් හරි අහන්න කලින් ඔයාගේ අයිඩියා එක ඉස්සෙල්ලා chart එකේ අඳින්න. ඇඳලා ඊට පස්සේ ඊට පස්සේ අහන්න. එතකොට ඒකත් එක්ක දැන් තව කෙනෙක් කියන දේ ගැළපිලා ගියොත් එතකොට ඔයාට වඩාත් සාර්ථක මේ වඩාත් විශ්වාසයෙන් ඔයාගේ ට්‍රේඩ් එකට හෙන්න වෙන්න පුළුවන්. එහෙම නැතුව අර අනිත් කෙනා කියන දේ මතම යැපිලා ඊට පස්සේ එහෙම ට්‍රේඩ් කරන්න ගියපහම එයා ඉතින් අනිත් අය මතම යැපෙන කෙනෙක් වෙනවා. අනිත් කෙනාට හරි අනිත් කෙනා හරි දෙයක් කිව්වොත් හරි අනිත් කෙනාට වැරදි දීච්ච දවසට අපිටත් වරදිනවා. එහෙම නැතුව අර සාර්ථකව ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්නේ
අපිටම කියලා ස්ට්‍රැටජි එකක්, අපිටම කියලා ප්ලෑන් එකක්, අපිටම කියලා හරි දැනුමක් හදාගත්තාම විතරයි. ඒකට තමයි මේ අපි මේ පුළුවන් විදිහට උදව් කරන්න උත්සාහ කරන්නේ. ඒක නිසා ඔහුම වීක්ලි දැන් මන්ත්ලි චාට් එක අඩුම තරමින් මාසෙකට සැරයක්වත් බලලා මන්ත්ලි එක කියන්නේ මන්ති ක්ලෝස් එක කොහොමද වෙලා තියෙන්නේ, කලින් මන්ත් එකේ ක්ලෝස් එක කොහොමද වුනේ කියන එක බලලා ඒ මන්ත්ලි ලෙවල් මාක් කරගන්න. එතකොට ඊට පස්සේ වීක්ලි සතියකට සැරයක්වත් වීක්ලි චාට් එක අනිවාර්යෙන් බලන්න. සඳුදක් කරන්න පුළුවන් නම් තමයි සඳුදා තමයි ඇත්තටම ඒක කරන්න ඕනේ. ඊට පස්සේ ඩේලි චාට් එක ෆලෝ කරන කොයින්ස් මොන හරි තියෙනවා නම් ඒ වගේ ඩේලි චාට් එක හැමදාම බලන්න. ඊට පස්සේ ඒ වගේ පැටර්න්ස් මාක් කරගන්න. ওই විදිහට ඊට පස්සේ එන්ට්‍රි ගන්නවා නම් පොඩි ටයිම් ෆ්‍රේම් වලට ඇවිල්ලා එන්ට්‍රි ගන්න බලන්න. එතකොට එහෙම කරපුවාම අපිට අර සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන් ටික ටික. අනික අනිත් දේ තමයි දැන් ওই චිට් කොයින් මේ දවස්වල සෑහෙන අප් වෙනවනේ. දැන් කවුරු හරි කෙනෙක් වාසනාව, ඒක කියන්නේ වාසනාව. දැන් කවුරු හරි කෙනෙක් එකපාරට මාකට් එකට ඇවිල්ලා මොකක් හරි චිට් කොයින් එකක් හම්බෙලා ඒකේට මේ ඩොලර් 100ක් 200ක් දාලා ඒක එකපාරට ඩොලර් 10,000ක් 20,000ක් වෙලා ඊට පස්සේ ඒ ප්‍රොෆිට් ගන්න එක එයාගේ වාසනාව. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ එයා සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වුණා කියලා. දැන් සාර්ථක ට්‍රේඩර් කෙනෙක් සමහර වෙලාවට එයාගේ growth එක මේ කියන්නේ ඒ වගේ ලකුවට එකපාරට වෙන්නේ නැහැ. නමුත් එයා consistency එක කියලා අපි ඒකට කියන්නේ. ඒ කියන්නේ එයාගේ growth එක steady එකක්. ඒක මේ ටික 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 දිගටම වැඩි වෙනවා. අර එකපාරට ලොකු එකක් ඇවිල්ලා ඊළඟකින් රෙක්ට් වෙලා යන ස්වභාවයක් නෙමෙයි සාර්ථක ට්‍රේඩර් කෙනෙකුගේ ස්වභාවය. ඒක නිසා ඔය එකපාරට pump වෙන dump වෙන coin පස්සේ යනවා වෙනුවට ඒවත් වාසනාවක් තිබ්බ ට්‍රේඩ් කරලා බලන්න. නමුත් අර දීර්ඝකාලීන සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් එතකොට යාට කරන්න තියෙන්නේ හරියට plan කරලා ට්‍රේඩ් කරන එක සහ invest කරන එක කරන එකයි. හොඳයි ওই කරුණු ටික මතක තියාගෙන plan කරලා ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි, සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.